ඔන්න සමාධිවල් ගත්ත රෝස් ගැන කතා කරන්න රාජිනී ටෙලිඩ්‍රාමේක අන්තිම දවස ගැන සමා අහන්න ගොඩක් ප්‍රශ්න තියෙනවා මෙන්න මේ විදිහට මම අහන්නම් ඔයාලා තනි කරලා අහන්න නැත්නම් මෙහෙම තියලා සෙල්ෆි වීඩියෝ එකම අහන්නද මේ අහන්නනේ මේක හොඳයි කියලා හිතනවා මුලින්ම කියන්නු පළවෙනි දවස මතකද රාජිනී ටෙලිඩ්‍රාමේක කතාව මතකයි ඔයත් හිටියද පළවෙනිම එපිසෝඩ් එකේ ඉතින් මගේ බර්ත්ඩේ එක 21st බර්ත්ඩේ එකෙන් තමයි ස්ටාර්ට් කළේ ඉතින් එහෙම තමයි ඒ ආපු ගමන අවුරුදු දෙකක් මල්ගා මාරක් විතරනේ ඔව් අවුරුදු එකහමාරක් අපි එක දිගට වැඩ කළා ඉතින් ගොඩක් සතුටුයි මේකට ගොඩක් කැරක්ටර්ස් එකතු වුණා ඉතින් මේ හැම කැරක්ටර් එකකින්ම මේ නාට්‍යය තවත් වැලි එකක් ආවා ඉතින් මම ගොඩක් ආසාවෙන් වැඩ කරපු කණ්ඩායමක් තමයි මේ රාජිනී ක්‍රූ එක. ඉතලා මතක් කරගන්න ඕනේ මේ චාන්ස් එක මට ලැබුණ එක මට අද වගේ මතකයි මේ ජානක අයියාගේ වයිෆ් තමයි මාව මේ රෝස් කියන කැරක්ටර් එක කරන්න පුළුවන් එකම කෙනා මේ මම කියන එක චූස් කරලා තියෙන්නේ. ඒකනේ අපේ ඉස්පත්තුමාගේ බිරිඳ. ඔව්. අවන්ති අක්කා. ඉතින් අවන්ති අක්කා තමයි මාව සිලෙක්ට් කරලා තියෙන්නේ. ජානක අයියා අවන්ති අක්කා මේ කට්ටිය මතක් කරන්න ඕනේ මේ නිෂ්පාදන කණ්ඩායමත් අපිට වැඩ කරන්න ගොඩක්ම පහසු වුණා. අනිත් එක ක්‍රූ එකකින් ලැබෙන සපෝට් එක මතක් කරන්න ඕනේ. පවුලක් වගේ වැඩ කරන හින්දා වෙන්නේ නැති අපිට මේ තරම් හරිම නැචරල් අපි ඇක්ට් කළා ඇත්ත වශයෙන්ම කිව්වොත් අපිට වැරදෙනවා නැති වෙන්නේ. මේ අපිටත් වැරදිනවා. හැබැයි මේ වැරදෙන හැම වෙලාවකම අපි පවුලක් වගේ අනිත් කෙනාවත් ගොඩ දාගෙන අපිත් ගොඩ ගිහිල්ලා ඔක්කොම නාට්‍යෙම ගොඩ ගිහිල්ලා දැන් ඉතින් මේක මං හිතනවා රාජිනී ඉවර වෙනකොට අපිට ඇත්තටම ගොඩක් දුකයි. මොකද මේකේ මුලින් ඉඳලා මං පෙම්වතියක් ඊට පස්සේ බිරිඳක් මුලින්ම ආදරේ හිඟා කාගෙන යන කෙල්ලෙක්. කෙල්ලෙක් හරි ආදරේට බොළඳ විදිහට ආදරේ කරපු පෙම්වතියක්. ඊට පස්සේ මම ඇත්තටම පෙම්වතියක් වුණා. සොඳුරු මට කැමති වුණ නිසා. ඊට පස්සේ ඊගෙදර ප්‍රශ්නත් එක්ක අම්මලා තාත්තලාගේ ප්‍රශ්න. ඊට පස්සේ සොඳුරුලාගේ ඊගෙදර ප්‍රශ්න ලේලි විදිහට බාරගත්තේ නැහැ. ඉතින් එක එක අවදි පාස් කරගෙන අඳුරු කොහොම හරි සොඳුරුව බැඳා. බැඳලා දැන් කොහොම හරි ඊට පස්සේ ප්‍රෙග්නන්ට් වෙන්න ට්‍රයි කළා. ඊට පස්සේ එහෙම ගොඩක් අවදි අවදි ගොඩක් පාස් කළා. ඉතින් ඒකින්ද මගේ කැරක්ටර් ගැන කියනවා නම් මල්ලි මුලින් ඉඳලම එක එක ලෙවල් එකේ මේ මූඩ්ස් මට තිබ්බ ඇක්ට් කරන්න. ඒකින්ද මම මේක ගොඩක් ආසාවෙන් වැඩ කරපු වැඩක්. ඉතින් හැමෝටම මේ ඒක මුන් දෙක කරන්න බෑ. ඒක දාන එක කරන්න බෑ. මාර බුරු කියන්නේ. නෑ නෑ මේ මේක අහගෙන නෑ නම් මේ මුන් ටිකත් එක්ක මේ පේනවනේ. එක පවුලක් වගේ ඔය පේනවනම් කොහමදම ඉතින් මේ කියන්න ඕනේ මේකේ මේ හැම කැරක්ටර් එකක්ම ගොඩක් ඊට පස්සේ වැඩ කරපු මේ ශිල්පීන් ශිල්පිනියන් මතක් කරන්න ඕනේ සීනියර් ආටිස්ට්ලා ඒ වගේම අපේ වයසේ වර්තමාන ශේෂ්ත්‍රයට ආපු අය හැමෝම වැඩ කළා ඉතින් මේ හැමෝගෙම තිබ්බ එකමුතුව අවංකවම මේ වැඩේට දායකත්වය දුන්න එක මේ හැමදේම නිසා තමයි රාජිනී මිච්චර ප්‍රේක්ෂක අතරට ගියේ ඒ වගේම කියන්න ඕනේ රෝස්ට වෙනම ෆෑන් බේස් එකක් හැදුණා මේ නාට්‍යයෙන් ඉතින් මම ඒකට ගොඩක් තැන්කියු කියනවා මොකද අපිට මේ ප්‍රේක්ෂක තමයි අපිව මේ පෝෂණය කරන්නේ. ඉතින් මේ මොකද ප්‍රේක්ෂක ආදරෙන් අපිව වැළඳගත්තේ නැත්නම් අපි කවදාවත් නෑ මේ තැන. ඉතින් මම ඔයගොල්ලෝට ගොඩාක් ආදරේ රෝස්ට මේ තරම් ආදරේ කළාට රාජිනී වරයි. ඒනොට හැමදාම මතක තියෙයි කියලා මම හිතනවා. රයිට් ඊනං ජය වේවා. සමාධි සුභපතනවා. දිගින් දිගටම ඔයගොල්ලන්ගේ ආදරේ දිනාගෙන සමාධියට දීප්තියට යන්න කියලා. Thank you. Thank you so much.